teen කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් teen soap දැන් රුපියල් 90කට මොන වගේ සහයෝගයක්ද රජයකින් විතරක් නෙමෙයි මුළු රටෙන්ම මේ වැඩසටහන සඳහා ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි මේ ගැන කතා කරමු අපි මේ වෛද්‍යචාරිතුමා කතා කරපු එකද ගත්තොත් ඔය දගලමයි තමයි හොඳටම සතිය පිටවන්නේ ඒ නිසා හිරගල් වල ඉන්න කට්ටිය තව දවස් තුනකින් මැරෙන්න ටර්මිනල් patients ලා කුඩු බහලා පුනරුත්ථාපන වෙන අයට අපි කවදාකවත් කියන්නේ ඒගොල්ලෝ දඟයි කියලා අපිට අපි තීරුම් ගන්න උත්සාහ කරනවා ඒතට ඒගොල්ලෝ ඒක අල්ලන හැටි ඊට පස්සේ ඒ කෙනෙක් පාවිච්චි කරලා තව ඒ වගේ මට්ටමකට ඉන්නකොට දෙන ක්‍රමයක් තියෙනවා ඒතකොට අපි දිරිගන්නේ නැහැටි සම්පූර්ණ වැරදි මතයක් තියෙනවා මේක ප්‍රශ්නයක් නෙමෙයි අද තියෙන මේ උද්දීකර තත්ත්වයට උත්තරයක් තියෙනවා ඔක්කොමලා කතා කරන්නේ අරක වැරදි මේක වැරදි කියලා මාත් කතා කරනවා හැබැයි උත්තරයක් තියෙනවා ඉතින් ඒ නිසා මේ ළමයින්ගේ මේ හිතුවක්කාරකම් වලට මොකක් හරි හේතුවක් තියෙනවා අපි එළමෙත් කතා කරලා බැලුවොත් එළමෙය ඒකට උත්තරයක් දෙනවා. ලෝකෙන් අපිත් එක්ක දීමපියන්ට වැඩි සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඉතින් අපි විවිධ ක්‍රමවලට කරලා හැබැයි ඊට පස්සේ ළමයට ඒ චරිත ලක්ෂණයට ගැළපෙන ඒ හැඟුම් උදාහරණ ක්‍රමයක් දෙන්නවා. ඒක නිසා මෙතෙක්කල් තිබුණේ ওই වගේ තෙරපිටික් තමයි. නමුත් පහුගිය දවස්වල ඇති වෙච්චි විශේෂයෙන්ම ඇමරිකාවේ විද්‍යාවේ ඉඳලා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා ඒ ළමය එහෙම කරන්න හේතු වෙන්නේ මොකද්ද හේතුව? ඉමෝෂනල් ලිටරසි එතකොට ඒ ළමයාට ඒ සහකම්පණය කියලා දෙන්න ගියාම ඒ ළමයි කියන්නේ අපි හිතන විදිහට සම්ප්‍රදාන කුලමකට නෙවෙයි. ඒ ළමයට අපි බොහොම ළමයට කතා කරන ළමයට පල්ලේ හැදගෙන කතා කරනවා. උඩින් ඉඳලා මෙහෙම බලලා කතා කරුවොත් සයිකියාට්‍රිකලි වදින්නේ නැහැ. ඉතින් අපි පුළුවන් තරම් මේ මට්ටමට ගිහිලා කරනකොට ඒ පොඩි ළමයි තුලින්ම විශේෂයෙන්ම අපි සැලසුම් කරගෙන යනවා නැත්නම් යොදාගෙන යනවා දැනට ඉන්න ශිෂ්‍ය නායකයෝ. ඒක දැනටමත් නායක වෙන්නේ පන්ති නායකයෝ. ඒ වගේ අය දීලා ඒගොල්ලෝ ලවම කරන්න ගියාම ඒගොල්ලෝ තුලින් එන නව නිර්මාණ හරිම දේශීයයි. හැබැයි අපි ගොඩක් කරන්නේ කොපි කරන එක. ඒක රටවල තියෙන දේවල් කොපි කරන නිසා ජනමාධ්‍යෙන් ගොඩ ඔය කියන ජනමාධ්‍යමයි අපි පාවිච්චි කරනවා හරි විදියට. ඒ වගේම කුඩු අහලා කොටු වෙච්ච කට්ටිය ඉන්නවා දැනටම ඒගොල්ලෝ පාවිච්චි කරනවා අපි හරි විදියට. හිරගෙවල් හැම හිරගෙදරකම 40ක් තියෙනවා ලංකාවේ. හැම තැනම සක්මන් මළු හදලා තියෙනවා. ඉගෙන ඒගොල්ලෝ සක්මන් කරනවා හැම ඩේන්ජර් ඩ්‍රග් කන්ට්‍රෝල් බියුරෝ එකත් එක්ක අපි වැඩ කරලා තියෙනවා අපි හදලා UN එකට ඇටිය විනාඩි 5ක වේව එකක් ඒගොල්ලෝ කියනවා ඉස්සරේ ඉන්නේ අපි කඳවුරට පැනලා යන්න බලන්න දැන් නෑ අපිට විශ්වාසයක් තියෙනවා නැවතත් කුඩුලට දැතුනොත් ලැජ්ජයි කියලා අපිට ඕනේ ළමයින්ට පෙන්නලා දෙන්න මේ සතිපාසල අනිත් මේ ටර්මිනල් කැන්සර් patients ලා නිසා ළම අපචාර ලක් වෙච්චි මෙව මොනවද කියන්නේ නිවාස තියෙනවනේ ළමා නිවාස වලට තියෙන මොනවාද මේ ප්‍රොබේෂන් හවුසස් පරිවාස ළමා ආරක්ෂක පරිවාස නිලධාරීන් ඉන්න දූෂණය වෙන්නේ අපි ඉවට ගියාට පස්සේ අර තියෙන දේවල් වෙලා අවංක නිලධාරීන්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා ඉතින් අපි කිසිම ආරාධනාවක් අහක දාන්නේ නැහැ පුළුවන් තරම් ගිහිලා කරනවා හැබැයි අපි කියනවා අපි කරන්නේ ස්වේච්ඡාවෙන් ඒ නිසා අපිට ඉන්න 700කට වැඩි ෆැසිලිටේටර්ස්ලා ට්‍රේනර්ස්ලා අපි දැන් හිතන්න විශේෂ සම්මන්ත්‍රණයක් තියන්න බලනවා 800ක් විතර ගෙනලා දවස් 3ක විතර ඊට කලින් ෆැසිලිටේටර්ස් ඔක්කොම ගෙනලා අපිට තියෙන ඩිමාන්ඩ් එකයි සප්ලයි එක අපි කියනවා. ඒගොල්ලෝ ඇත්තටම උනන්දු කට්ටිය. ඒගොල්ලෝ විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරන අය. මම මෙතෙන්දි කියන්න ඕනේ අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව මුල් කරගෙන මේ කටයුතු කරන්න ගියාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් බන්ධනාගාරයක් තමයි අපි තුන තමයි යන්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම පෞල් සෞඛ්‍ය අංශේ. ඒක ගොඩක් ක්‍රියාකාරකම් කරලා තියෙනවා. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා වෛද්‍ය ඊ ආතතියක ඉන්නේ විශේෂයෙන්ම කොවිඩ් කාලේ ඒගොල්ලෝ විශේෂ ආතතියක් තිබුණා අපි ඒ කට්ටියත් එක්ක කටයුතු කරන්න යනවා හැබැයි ඒගොල්ලෝ මේ අර සතිය සරලව දුන්නාම ගණන් ගන්නෑ අපිට තුම පොඩ්ඩක් සීනි ටිකක් තවරලා ෂුගර් ටැබ්ලට් එක කරලා දෙන්න ඕනේ අපි ඒකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්ලා දෙනවා දෙපාර්තමේන්තුව පිළිගත්තා අවුරුදු 4 ළමයෙකුට නැත්නම් අපි ගනිමු 4 ශ්‍රේණිය ළමයෙකුට දුන්නානේ ඒ ළමයිගෙන් අපි අද විඳින සතුට දෙමාපියන්වත් හිතන්න බෑ. ඒ නිසා ඒ ළමයි හිතුවක්කාරයි කියන කතාව ළමයි නරක් කරලා තියෙන කතාවමයි අපි අනිත් පැත්ත හරවන. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.